Hi everyone, Cook with Susa YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. වත්මන් දරුවන් සමාජය තුළ අධ්‍යාපනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. යොමු පිහුම් වලට අමතරව මගේ channel එකෙන් අධ්‍යාපන ලබන ඔබගේ දුව දරුවා වෙනුවෙන් ඉඩක් ලබා දෙන්න මම අදින සිට කටයුතු කරනවා. ප්‍රාථමික ශ්‍රේණියේ දුව දරුවාගේ ඔවුන්ට අවශ්‍ය සුදුසු ක්‍රියාකාරකම් අදින සිට මගේ YouTube channel එක ඔස්සේ මම ඔයාලට උදාහරණයක් රැඳී සිටින්න මා සමගින් නව අද්දකින් විදගන්න. ආයුබෝවන් දුවේ පුතේ, අද අපි මව්බස විෂයට කරන්න යන්නේ ඔරිගාමී නිර්මාණයක් කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න. පුතාල මේට කලින් ඒ වචනය අහලා තියෙනවද? සමහර විට අහලා ඇති. ටීචර් මේ නිර්මාණය කරන විදිය හොඳට බලලා පුතාලත් ඒ විදියට නිර්මාණයක් කරලා ටීචර්ට ෆොටෝස් ගහලා එවන්න. ටීචර් අද හදන්න යන්නේ බලු පැටියෙක්ගේ රූපයක්. පුතාලා මුලින්ම මේ වගේ A4 කොලයක් අරගෙන ඒක මෙන්න මෙහෙම මුල්ලට තියලා හරියට නවා ගන්න. පුතාලට පේනවනේ ටීචර් නවාගත්තු හැටි. මෙහෙම A4 කොලයක් අරගෙන මෙතන මුල්ලට මෙහෙම තියලා හරියට නවාගත්තම නවාගෙන තම ඔයාලට එනවා සමචතුරස්‍රය. මෙන්න මෙතනින් මෙහෙම කතුරක් අරගෙන කපලා මේ කොල කෑල්ල පැත්තකින් තියන්න. දැන් පුතාලට මෙන්න මේ වගේ පුතාලට පේනව නේද සමචතුරස්‍රයක් ලැබෙනවා. ඒක මෙහෙම හරියට දෙකට මැදින් නවලා තියෙන්නේ. පුතාල ඒකේ කොනක් අරගෙන මෙන්න මේ විදියට නවන්න ඕන. දැක්ක නේද පුතාලා? ඔන අපෝ ටීචර් කරනවා. දැන් මේ සමචතුරස්‍ර කොලේ දෙකට නවලා ඒකෙන් කොනක් අරගෙන මෙන්න මෙහෙම උඩ පැත්තට නවනවා. නවලා අපි ඒක පැත්තකින් තියලා පුතාලට කපල ඉතුරු වුණානේ කොටසක්, ඒ කොලේ කොටසත් පුතාල මෙන්න මෙහෙම තියලා හරි සමචතුරස්‍රය කපා ගන්න. ඒක මෙහෙම හරි මැදින් දෙකට නමා ගන්න. එතකොට පුතාලට මේ වගේ ත්‍රිකෝණයක් ලැබෙනවා. ඒ ත්‍රිකෝණේ මේ දෙපැත්ත තියෙනවනේ පුතේ. මෙන්න මේ දෙපැත්ත මෙන්න මෙහෙම නවා ගන්න. මෙහෙම ඇඟිල්ල තියලා ලස්සනට නවා ගන්න. ඒ මොකද්ද අපි හැදුවේ? බලු පැටියගේ කන් දෙක නේද? ඔව්. දැන් මේකට අපිට පුළුවන් පුතාලට එක්කෝ S2ක් අනින්න පුළුවන්, නැත්නම් මෙහෙම S2ක් වෙන කොලේක ඇඳලා මෙහෙම අලවන්න පුළුවන්. එක්ක පුතාලා අතින් අඳින්න, නැත්නම් මෙහෙම වෙන කොලේකින් කපාගෙන S2ක් අලවන්න. ඊට පස්සේ පුතාලා ප්ලැටික් නම් එකක් හරි පැන්සලක් හරි පෑනක් හරි මොකක් හරි පාවිච්චි කරලා දැන් අපි මේ බවුවගේ නේද බලු රාලෙගේ කට අඳින්න යන්නේ. මෙන්න මෙහෙම කට අඳින්න ඕන. පුතාලට පුළුවන් විදියට ලස්සනට ඇඳ ගන්න. ටීචර් අඳින්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම බවුවගේ කට අපි ඇඳ ගන්නවා. කට ඇඳගත්තම තා තියෙනව නේද බලුරාලට රැවුලකුත්. ඔන්න ඒ රැවුලත් ටීච මෙහෙම දානවා. හරි නේද? දැන් බලුරාලගේ මූණ මෙන්න මෙහෙම අපට ඇඳ ගන්න පුළුවන්. ඒ මූණ අපි මේ පැත්තේ
ගම් ටිකක් ගාලා මොහොන්දට ගම් ටිකක් ගාලා ඒ මූණ අපි මේ ඇඟ කොටසේ මෙන්න මේ උඩට මෙන්න මෙතන උඩට මෙන්න මෙහෙම අලව ගන්නවා දැන් ලස්සනද ටීචර් හදපු බලුරාල ඈ පුතාලා මේ වගේ ලස්සන බලුරාලෙක් හරි පූස්රාලෙක් හරි කවුරු හරි කුරුල්ලෙක් හරි නැත්නම් බෝට්ටුවක් හරි මොකක්ම හරි නිර්මාණයක් කරලා ටීචර්ට ෆොටෝස් කරලා එවන්න. එහෙනම් පුතාලා ඔක්කොන්ටම බුදු සරණයි පරිස්සමින් ඉන්න.